ಅವೆಲ್ಲ ಡಾಕ್ಟರ್ ಅಂಗಡಿ ಅವೆಲ್ಲ ಮೋಹನೆ ಪ್ರತಿಕಾರಕರ ಮಠ ತಿಬ್ಬೆ ಸೊರೈಸಿಸ್ ಆಥರೈಟಿಸ್ ಏಕಡ ತಮ್ಮ ಮೇ ಭೇದ ಕರ್ಣಾವೆ ಅದು ತುಂಗಿನಿ ದವಸರ ಭೇದ ಅರಗಿನಿ ಇಟ ಪಸ ದೆ ಮೋಹನೆ ಅಕ್ಕರ ಅತ್ತರಮ ಕರದ್ದಿ ಮೇ ಕಿಸಿಮ ಭಯವಿನ್ನದೆ ಅನ್ನೇ ಕೌರು ಕರ ಮೇ ಸಾಮಾನ್ಯ ಇನ್ನ ತತ್ವ ವಗೆ ತಮೈ ತೇರೆನ್ನಿ ಸಾಮಾನ್ಯ ತತ್ವ ಇಂದಲ ವಗೆ ತಮೈ ಡಾಕ್ಟರ್ ಅಹನ್ನೆ ಹಬೆ ತೀನ ಹಬ ಪ್ರಶ್ನೆಮ ಅಹಲ ಈ ಪ್ರಶ್ನೆ ಒಕ್ಕಮಟಿಕ ನಿರಾಕರಣೆ ಕರನ ನಿರಾಕರಣೆ ಕಲ್ಲ ಸಾಮಾನ್ಯ ತತ್ವಡೆ ಪಾತ್ ಕರನ ಹರಿಮ ಹಿತರ ಸಹಲ್ ವಗ್ದನೆನ್ನಿ ඒක ඇත්තටම කරන එක හොඳයි තමයි මේ නැත්තම් හිතේ තියෙන අපිට තියෙන ප්‍රශ්න සමහර වෙලාවට අපිටවත් හිතා ගන්න බෑ මොනවද තියෙන්නේ කියලා මේක කරාට පස්සේ මේ වගේ තියෙන ඔක්කොම එළියට අරන් ඉවත් කරලා දානවා ඩොක්ටර්ට ගොඩක් ස්තුතියි මුලදී මම හිතුවේ මේක ඇත්තටම මට කිසිම දෙයක් මේ මට පිට ආවත් තේරෙන්නේ නැහැ මොකුත් තේරෙන්නේ නැහැ එහෙම කිසිම දෙයක් හැබැයි මේක කරද්දී ඔක්කොම සාධ්‍ය වෙනවා ඔක්කොම වෙන දේවල් නේද සාමාන්‍ය වගේ තමයි හැබැයි කල්ලි වුණාට පස්සේ තේරෙනවා මේක මොහොනයක් වුණා කියලා හැරෙන කිසිම බය වෙන දෙයක් නැහැ මොකද මම වාට යන්නේ ඉස්සෙල්ලා විස්තර කරානේ සාමාන්‍ය තත්ත්වයේ සත්‍ය වෙන කියලා එතකොට ඔයාට එතකොට ඔයාට මොන වගේ අවබෝධයක් එතකොට හිතුනේ නැහැ ඊට වඩා ආපු අමුතුම එකක් නේ අන්නේ අමුතුම දෙයක් කියන්නේ ඒක සාමාන්‍ය ජීවිතයක් නෙවෙයි සාමාන්‍යයෙන් ඉන්නවෙන්නේ පොඩ්ඩක් හැබැයි මතක් වෙන ඒවා හැම මොන්දට මතක් වෙනවා කලින් දේවල් අමුතුක වෙච්ච ඔක්කොම මතක් වෙනවනේ ඒක තමයි ඒක තමයි කියන්නේ ප්‍රතිකාරාත්මක මොහොනේ කියලා ගැටිතේ ඒව ඔක්කොම මතක් වෙනවා උඩු හිතේ තියෙන පිළිගෙන ඔක්කොම මේ වෙලාවේ බීම් මුනියට වගේ ඔක්කොම ගියාගෙන යනවා බ්‍රේක් ගන්න නැතුව ගියාගෙන යනවා ඒකයි මේ මුදල්ලා ඔක්කොම හොඳ දේවල් ටිකක් හිතාට උඩ තමයි නැත්තම් නිකම් බණේ කුවට මේ කණෙන් අහලා මේ කණෙන් යනවනේ නමුත් අරගෙන හිතාට උඩ යනවා ගෙදර ගිහිල්ලා කරන්න ටික ටික තමයි ඒක හරියන්නේ එන්නේ උදේ හවස කරන්න කියලා කිව්වා ඩොක්ටර් ඒ විදිහට කරාම ටික ටික මොකක් තුවාලයක් වුණත් හොඳ වෙන්නේ ටික ටික ඒ වගේ ඔක්කොම ටික හිතේ තියෙන නරක ඔක්කොම ටික අයින් කරන්න පැල්ලමක් නැවත නැවත මොදරකොට තමයි තද පැල්ලමක් කියන්නේ ඒ වගේ මෙඩිටේෂන් එක වගේ උදේට රාට මම කියපු දේ ඔයාලට කියලා දෙන්න මම හොඳට අර මෙඩිටේෂන් අර හුස්ම ගන්න ටෙක්නික්ස් කියලා දුන්නා ඒක ඒ කාකාට ගොඩක් වෙනස් කරගන්න හැටි කියලා දුන්නා නේද ඔව් ඔය මතකයි නේ ගෙදර කියලා කොලේ ගියාගෙන ඒක නැවත නැවත කරගෙන යනවා හරිද මොකද ඊතන්නේ විප්‍රොත් කරපිටින් මොහොනියගෙන මෝහනය කරන එක හොඳයි සාමාන්‍ය පුද්ගලෙක් වුණත් ඉතින් ලෙඩක් හැදෙන කලින්වත් කරොත් ඒක මට හිතෙනවා හොඳ ඇති මොකද ඉස්සරහට එන්න තියෙන දැන් ඩොක්ටර් වගේ අර උඩලේ යටලේ හැටි වැඩි වෙලා ආයි වෙනෙක් නෙන්න ලෙඩක් හැදෙන්න පුළුවන් දැන් ඒක අයින් කරාට පස්සේ හැදෙන්න තියෙන අවස්ථාව වුණත් අඩු වෙනවා ඉතින් හොඳ ප්‍රතිකාර දැන් මුලින් ඉඳලා ඔයා කැමතිුනේ නැහැ මෝහනයකට එන්න නේද දැන් මතක කොච්චර පස්ස ගැවරනේ මෝහනයකට එන්න ඕන ඒක තමයි ඒකයි ඉතින් සන්තෝසයි එනම් සුවපත් වේවා හරිද ඔව් ස්තුතියි